तैसरी माता सागरो फार्म हाउस पुराम इकागन गिये सागरे गमन गि आशावनी ओट पुदुम आशावा कैतिविये ऐसे में मेटिकट ओ अड़पाड़ रसम देखिए प्रधान वशेम दिनुनिन्ना गाल अभवित्रे किरी दोन मेशीन ओहे पीनट वैसर तेमिलिस देपैत्ते निरावरणे वैत फार्म हाउस सेविकां इन्ने कम्मल के में मुलु गैन्विये सतुंगे कैम गबड़ा क्रीम एत्तर मक्रम वाते गाल हरा दिवेन कानु दवस कानकिं गुमहा कैम्बलिं पिरी अपवित्रो तिबुनी तैसरी माता ने मेघ से बलाग्या गनर दें अमारु बाव सागर तेरुं गाते ऐट दे मेवा गने तेरु मकनेत किरी गबड़ा अंशेट एतुल्लत में आवे दुगंध की यही बिम वैटे तिबो किरी वलिं ये दुगंध इन बाव सागर तेरुं गाते मेतन पुता अक्कर तुनामारक मे फार्म में कतीनवा एक इंगापी प्रोजेक्ट ना आने थी ने टिकाई ओस दिनु पतने डे मुदारुन लबने पारवालो ला मड़वालो वाले इन पतने पमन अन्नो गाला दा भोगित रोए अभी कहो दिनु सिया कितरे इन्नवा याल हों द मार्गे दिनु एक दिन टिका कीरी वारला इन्ने टिका कटा असनी पाए मैं ताते तुला दिनु असनी बुइम पुतुमे अकनोए දිනු දෙතුන් දිනක ඇති කාලයක් නඩත්තු කරනවට වඩා සැලසුම් සහගතව ෆාම් එකක් නඩත්තු කළ යුතුයි. ආ මුලින් පුතා මේ ෆාම් එක ගැන අදහසක් ගන්න. පස්සේ පුළුවන් වැඩ කරන්න. නැත කරනවා නම් අද සිට වැඩ කළ යුතුයි. දැසිරි මාතා සාගරත් යලි කාර්යාලයට එද්දී සපෝ මේසෙ ඉඳගෙන වැඩක් කරමින් උන්නේ. සාගරට ඇදස බැලුනි. තව දනබෝ ඉන්නවා වගේ බලන්නේ. සපෝ ලෝබා ගනිමින් සිටුවහැ. සීයා චූටි මැනික අර මොකද්ද යෝගට් කම්පැනි එකකට කිරි දෙන්නේ කැන්ඩි වල එහෙන් කතා කළා උදේම පුතේ එයාලට කිරි පාළු ගෙනිච්ච කිරි ගොඩක් නරක් වෙලාලු ඒ කතාවට සාගරගේද බබෝ දන්නට ගත්තේ කිරි නරක් වෙන්නේ ඒවා පිරිසිදු නඩත්තු නොකරන නිසායි වාජන පව අපිරිසිදුයි අපි ගොඩක් වැඩ කරන්න ඕන පුතා දයසිරි මාතා කිවි දුකිනි සාගර කල්පනා කරව හිස වැනුවේ එයාට කිව්වයි කියලා එයා දෙයියෙක් කැමේව කරන්න සියයට පිස්සු සබෝස් ඉතින් කීවායේ සාගර දයාසිරිය මාතාගේ මේසෙ ළඟටම ගියේ සපෝද කල්පනායෙන් ඕදස බැලුවාය සමහරට ගෑ මෙහෙ වැඩ කරන්න බෑ කියලා ඒ ෆාම් එක දැක්කම පිස්සු හැදෙනවනේ ස ඔව් සාගර ස මොකුත් හිතන්නේ නැත්තම් මම පොඩි යෝජනාවක් කරන්න කැමතියි සපෝ ඕදස බැලුවේ පුදුමීනි දයාසිරිය මාතා සපෝදස බැලුවේ ओ पुता क्या ने मुकद्दे समी पैती तावलों को क्रीफाम तीनों नेद ओ पुता ये वाला अभिवागी निमे लोकपोट करनो अने क्रीत थोंदाई प्रमितित थोंदाई प्रमितियत थोंदाई ऐमीता निपास अभिरात पुलांग ऐताते क्री हाथन ने दयासिरी माता कोल्लादिस परेश्वर में बेलुए यह वैदर आवित तद क्री वाला ताते गन्ने हैटी कताव विश्व ये वाल तीन आलोत क्रम पुता अभी मे पर्ण क्रम एक् वेड नुदान मिनुस्क वेड गरा तमास मट मेहमदया कियान मुखद दयाश्री माता सपोद दिना मुदस बलागन उन्नी समी किरी फैक्टरी वाल दिनी किन्नोद टिकाक लोगो पॉजिटिकिनी ओ मुनवा कि अतनादय सपोट तेरी नेद ये दयाश्री माता उन्नी कल्पना बरवे ओ किन्नो पुता न्यूजीलैंड फार्म मेगी या ये प्रोडक्शन मेनेजर कि මේට ආපු දවසල මිනිහා නැවතුනේ මෙහි මා එක. ඒ දවසල මිනිහා ආවෙත් කිසිම දෙයක් නොදෙන අර්ජුන කියලා. ඒ සාගර එහෙම දෙයක් ඇහුවේ. සර්ට පුළුවන් වේද මාව සතියකට එහෙට දාලා දෙන්න. මං කිව්ව සර් පුහුණුවකට වගේ හරි. මට සතියක් ඇති සර්. කොල්ලාගේ සැලසුම ගැන දයාසිරි මාතා ආඩම්බර විය. කිරි නිෂ්පාදනයේ අලුත් ක්‍රම දැන ඉන්නා කෙනෙක් කොහොමද මෙතන සිටියේ? ෆාම් එක දකිද්දි කොල්ලාට ඒ දුර්වලතා පෙන්වන්නට ඇත. ඒ ගොඩ නගනවා නම් මුලසිට පටන් ගත යුතුය. ඌ සිතන්නේ තේම විය යුතුය. සාගරට අපේ ෆාම් එක දැක්කම එහෙම හිතුණාද? දයාසිරි මාතා ඇසුවේ. සපෝන්නේ බිම්බලාගෙන. ඇයිට මේ කිසිවක් තේරෙන්නේ නැත. ඇත්තටම හිතුණා සර් මේ වැඩ පිළිවෙලට කරන්න නම් සර් ඒකට බැහැලා කරන්න කෙනෙක් ඉන්න ඕන. ගාලා හොදන තැන ඉඳලා හැමදේම මම කරන්නම් සර්. ඒත් මම ඒක හරියට කරන්න ඉගෙන ගන්න ඕන. දැසිරි මාතර පුදුම සිතින් කොල්ලාගෙන නොයි. ඌව මෙතනට ගත යුතුමේ සාසිතුවේ නිසාය. දයා උඹ ගණින් කොල්ලව. මඩුගල්ලේ කොල්ලාගෙන කිවි එහෙමයි. ඔවා හරි පුතා. මං අදම අර්ජුනට කතා කරන්නම්. මටස සතියක වුණා කතලා දෙන්න. එහෙ ඇති. මං දිවහැරෑ නොබල ඒක අල්ල ගන්නම්.
ඕ පුතා ඒක තමයි කරන්න ඕන හොඳම දේ. එයා ඒ ෆාම් එකේ ට්‍රේන් වෙලා ඒකෙම ජොබ් එකක් ගනී ලොකු පඩියකට. එහෙමනි කොල්ලෝ අන්තිමට අපට හුලං. සියා දන්න එයාලා ගැන. සපෝස් හිතුවාය. ඒත් එහෙම කරයි කියලා එයද සිටියේ නැත. නරක සිතිවිල්ල පමණි. තව චූටි දෙයක් සර්. මම මෙහෙම කියන එක හොඳට දන්නේ නැහැ. මිස් මාත් එක්ක තරහ වෙන්නත් එපා. ඔය එයා දෙසටද හැරි කිව්වේ. තරහ වෙන්න මං එයාත් එක්ක යාළු වෙලා ඉන්නේ. සපෝසිටි තරහෙනි මොකද්ද පුතා සර් බිස්නස් මැනේජ්මන්ට් ගැන දන්න දෙයක් නැහැ ඒත් සර් අපේ ලොකු තාත්තා ඉස්සර මුළු ටවුමුම් මාළු දැම්මා මීගමුවින් ගෙනත් එක දවසක් සර් මම ලොකු තාත්තලා ගෙදර යද්දි ලොකු තාත්තා මාළු සේල් කරන ඉඩමේ ලොකු අලක් හදනවා හා අපේ නැන්ද එදා ලොකු තාත්තට හොඳටම බනිනවා පස්සේ එදා ලොකු තාත්තා අරවල කපලා තියෙන්නේ කූල් බොස් එකක් එක්කලා මාළුව ගෑ නරක් වෙලා ඒ නරක් වෙච්ච මාළු දාන්න රුපියල් 50000ක විතර මාළු සර් නැන්ද වන්නෝ ඒ මාළු කොහොම හරි මාකට් එකට දාන්න අපරාධි කියලා ඒත් ලොකු තාත්තා නිමේ දැම්මේ එයා ලොකු කෙලවල්ලෝ 4-5 දිනක අර වලට දාලා වැහුවා එදා ලොකු තාත්තා කිව්වා මේ නරකච්ච කුණු මාළු කුරුණෑගල මිනිස්සුන්ට කවලා මට ඕන නම් පුතේ රුපියල් 25000ක් හොයන්න පුළුවන් ඒත් මේක නිසා සමහරට මාළු බිස්නස් එකම නැති වෙන්න පුළුවන් කියලා කොල්ලා කතාව නිමා කළේ දාස්රී මාතා උදස කල්පනාවරව බලා උන්නේ කවදා හෝ මේ කොල්ල හොඳ තැනකට ඊවේ හෝ සිටුවේ. සාගර කියන්නේ අපි මේ ෆාම් එක හරියට කරනකම් කිරි දෙන්න එපා කියලාද? සපෝව දෙසම් බලාගෙන උන්නාය. ඔව් සර්. අද යෝගට් කම්පැනි එකකින් කතා කළා වගේ හිත තවත් අය කතා කරලා ගියේ අපේ කිරි හොඳ නැහැ කියලා. අපි එහෙම කතා අහන්න ඕනේ නැහැ සර්. අපි හොඳ කිරි ටිකක් කවදා හරි දෙමු. අපිට මාසයක් ඇති වෙයි සර්. සාගර හරි. මටත් දවසක් කොහොම හිතුණා. ඒත් මට විකල්පයක් තිබ්බේ නැහැ. එහෙම කමක් නැද්ද මිස්? ඔහු සපෝදෙසරද හැරි ඇසුවේ. මට තේරෙන්නේ නැහැ. ඇයි කිව්වේ දිනෙත් එමි යත යවමනි. ඔහු මේ කරන්නට යන දේ කොහොමද සපෝට තේරෙන්නේ නැද? ඔහු තාම වැඩ බාර ගත්තේවත් නැද? ඒත් අද සිට ඔහුගේ කතාවට අපි කිරි දෙන්නේ නැද? පුදුමය. චුටි මැනික අපි ගෙවන්න තියෙන බිල් වල ෆයිල් එක සාගරට අත දෙන්න. සාගරයේ බිල් ටික චෙක් කරලා බලන්න. අපි ඒවට චෙක් දීලා දාමු. සාගර මේ මේසේ වැඩට ගන්න. දැසිරි මාතේ එසේ කියා කාර්යාල කාමරෙන් පිටවිය. ඒ සමගම පතනෙට එතෙක් වැටිමින් තිබූ අවුරැල්ල පහවී තුනී මන්දාරම්භකින් අවට වැසී ගියේ. එයාට ෆයිල් දෙන්නයි අරක දෙන්නයි මේක දෙන්නයි මන්නේ ඒවට අහුවෙලා ඉන්නේ. සමෝ කබඩ් එක අදිමින් සිටුවාය. සාගර මේ කුණුදුර රැකියාව කරගෙන යන්නට ලැබුණු පුංචි මේසේ දෙස ආශාවෙන් බලා උන්නේ. ජනේලේ ළඟම වූ ඒ මේසේ කුඩාය. එය සාගර ඒ තැනට ඒ මේසේට පුදුමාකාර ලෙස ආදරය කළේය. ඇත්තම වාති මියසේ අත ගෑවේ. ඒ සපු බලාගෙන. සපු ෆයිල් එක රගෙන ඕගේ මේසෙට ගියේ නැත. ඒ ටික තම මේසෙ මත තබා ඉඳගත් අය. ඕගේ මේසෙ ඉඳගන්නට ප්‍රථම ඇය ළඟට ගියේ. දැන් ඕ තම මේසෙ ඉදිරි පිට බව සපු දනී. ඇයට හිස සොවන්නට නොහැක. මිස් සපු ෆයිල් කවරි උඩ බොරුවට කතිර දමමින් උන්නාය. තමයිනේ ලොකු වැඩකේ. ඇය පින්නුවේ මිස් යලිත් හෝ කතා කළේ සපු දෙන්නේ තෙසේ වය කරාඹුව ඕගේ අත්ලමත කරාඹුව තබා කිවේ සපුගේ ඇඟිලි දුඩු ගියේ එමම කනට දකුණු අතක දකුණු කන්ටත් වම්මත වම් කන්ටත් ගියේ ලොකෝට තරහ පෙන්නනවා ඒත් පොඩි කිල්ලෙක්ගේ වැඩ කරන්නේ සාගර සිතුවේ වම් කනේ කරාඹුව නැත හරිය ඒ දැන් ආයෙත් ඕගේ අත්ලමැදේ වටේට සුදු ගල් ඇල්ලු ඒ කරාඹුව නැතිවා නම් ඉඳලා වැඩක් නැත ඒ තරමටම ඇයිට ආශා කළාය. මිස් දනබෝව ගෑවිලා ඇඳුම් ගසද්දි වැටෙන්නේ නැති. ඔය ඇය ළඟ වූ සුදු හාප් ෂීට් එක මත තැබුවේ. තමාට මේ වැනි ඒවා වෙන්නේ ඇයි? සපෝස් හිතුවාය. සපෝ ඔය යන දෙස බැලුවාය. තැන්කියු කියන්නට කටට ආවද කියවෙන්නේ නැත. පුදුමය. සාගර ඔළුව බාගෙන වැඩ කරන්නට පටන් ගත්තේ. දිනුන්ට දින කෑම බෙහෙත් ඕනතරම් ෆාම් එකට පැමිණ නැත. ඒත් ඒ වලින් වැඩක් වී නැත. සපෝ හොරයින් හෝ ආලාදුන් කරාඹ දෙස බලාගෙන උන්නාය. තලඹව ගැවි උඩ පනිද්දේ වැටෙන්නට ඇත. ප්‍රේමා කාර්යාලයට ආවේ මේ මොහොතේදී. දින්නාගෙම සද්දයක් නැත. මේ නිහඬ බව එච්චර හොඳ නැත. බේබි උදේට කෑම කාලා නැහැ නේ තාම. එයාත් අමතක විය. සපු කරාඹ අතර ගත්තාය. අතර ගුලි කරගත්තාය. සාගර මල්ලි කාලත් නැහැ. අර උදේ කිරියක බිවට පස්සේ බඩගිනි ආවේ නැහැ අක්කේ. සපු ප්‍රේමා සමග යන්නට නැගිට්ටාය. මල්ලිත් එහෙනම් ඇවිත් කන්න කෙල්ල ගියේ බිම් බලාගෙන මේ
ඒ මූණ ඕනටත් වඩා කල්පනාබරයි. ඇයි බේබි? නෑ ප්‍රේමා. ඒත් ඔය මූණ. ඇයි මූණේ මොනාද? නෑ හරි කල්පනාව. එහෙම දෙයක් නෑ. සපෝ බියෙන්මින් බිම් බලාගත්තායි. ඇයි කැමැසින් ඉඳගත්තේ අත වූ කරාඹෝද මේසෙ මත තබාය. අනේ ඇයි කරාඹෝ? වැටිලා අනේ. අනේ කොහෙද? ඔෆිස් එකේ. ඉතින් අහුලලා දුන්නේ. ඇයි කියේ පිටින් කෙනෙකු වැමුණ අහුලා දුන් ලෙසනේ. කවුද? ඔය ඉන්නේ පුදුමය. අනේ මන්දා දනබු අරන් දානවා කරඹ වැටනම අහුලලා දෙනවා. සපු අහකබලා ගත්තායි. මොනාද කන්නේ? පාන් කනවද ඉඳියාප්ප කනවද? අද බඩගිනි නෑ වගේ. මං ඉඳියාප්ප පහක් කන්නම්. සපු ඉඳියාප්ප පහක් දමාගෙන ඒ මතර මාළුදි දාගත්තායි. කොමන් දාන්න කරඹ? හොඳ වෙලාවට කොල්ලා බෝලෙත් එකම අහුලලා තියෙන්නේ. කරඹ ලැබිලා බෝලෙ නැති වුණා නම් වැඩක් නෑ. ප්‍රේමා කෙල්ලගේ කරඹ දැම්මයි. රත්තරන් අහුලනයි ඉන්නව නේද බේබි? රත්තරන් හදවත් තියෙන අයලු. එහෙම නැති අයට රත්තරන් අහුවෙන්නේ නෑලු. සබුයි කතාවට කිසිවක් කියන්නට ගියේ නැත. ප්‍රේමා කියන්නේ හුට රත්තරන් හදවතක් ඇති බවද? සබුට තේරෙන්නේ නැත.